අපි ගිය සතියේ ප්‍රිස්ම වලට අදාළව සිද්ධාන්ත ටික කතා කරලා ඉවර කළා උදාහරණ ගැටලු කීපයකත් හැදුවා අපි අද එන්නේ ප්‍රිස්ම පරීක්ෂණ වලට හරිනේ ප්‍රිස්ම පරීක්ෂණ වලට මූලික වශයෙන් පරීක්ෂණ තුනක් තියෙනවා ඕනනම් අපිට හතරක්ම කරන්නත් පුළුවන් හරි ප්‍රධාන පරීක්ෂණ තුනක් තියෙනවා අපි බලමු අද පරීක්ෂණ තුනම ඉවර කරගන්න පුළුවන්ද කියලා ලියන්න මුලින්ම පරීක්ෂණය මං හිතන්නේ 1 ආලෝකයේ පාඩමට අදාළව අපි කරන පළවෙනි පරීක්ෂණය මේක හැබැයි ඇත්තම කතාව අපි ආලෝකයේ පාඩමේ පළවෙනි පරීක්ෂණය ඉතුරු කරලා ආවේ චලන වීක්ෂයක් මගින් වීදුරු වල වර්තනාංකයේ සෙවීම පරීක්ෂණය අපි කරේ නැහැ ඒක ඉතුරු කරලා ආවේ බය වෙන්න එපා ඒක කරනවා එක කරනවා නමුත් එක පරීක්ෂණයක් ඉතුරු කරලා තමයි ආවේ අද අපි පටන් ගන්නෙ ප්‍රිස්ම පරීක්ෂණ හරිනේ අද අපි පටන් ගන්නෙ ප්‍රිස්ම පරීක්ෂණ ලියන පරීක්ෂණය 1 පරීක්ෂණය 1 පතන කෝණය සමග අපගමන කෝණය වෙනස් වෙන ආකාරය සෙවීම පරීක්ෂණය 1 පතන කෝණය සමග අපගමන කෝණය විනාශ වෙන ආකාරය සෙවීම පතන කෝණය සමග අපගමන කෝණය විනාශ වෙන ආකාරයක සෙවීම හරි පතන කෝණය සමග අපගමන sorry පතන කෝණය සමග අපගමන කෝණය විනස්වන ආකාරය සෙවීම හරි හොඳින් නාගෙන ඉන්න අපි මේ පරීක්ෂණයේදී කරන්නේ drawing board එකක් සිත්තම් පුවරුවක් අරගෙන සිත්තම් පුවරුව උඩ drawing pin වලින් හයි කරනවා සුදු කඩදාසියක් සිත්තම් පුවරුවක් ගන්නවා ඒක විද්‍යාගාරයේ මේසය මත තියෙනවා ඊට පස්සේ සිත්තම් පුවරුව මත සුදු කඩදාසියක් සවි කරනවා පින් හතරකින් ඔන්න මම දැන් අඳින්නේ සුදු කඩදාසිය හන්නේ සිත්තම් පූර්ව මත සවි කර සුදු කඩදාසිය තමයි එන්නේ ඔය විදියට අපි පින් හතරකින් කඩදාසිය සවි කර ගන්නවා හන්නේ ලියන මෙහෙම මුකුත් අඳින්න එපා පස්සේ අඳිමු මුලින් ලියාගෙන යමු මම ලියන අතරේ පැහැදිලි කරනවා ලියන අතරේ මම පැහැදිලි කරනවා හැබැයි අපි රූප සටහන පස්සේ අඳිමු ලියන මෙහෙම සිත්තම් පුවරුවක් මත සිත්තම් පුවරුවක් මත සිත්තම් පුවරුවක් මත සුදු කඩදාසියක් සවි කර සිත්තම් පුවරුවක් මත මාත්‍රිකාවට ඉඩ තියලා ලියා ගන්න පරක්කු වෙලා ආපු ළමයි මාත්‍රිකාවට ඉඩ තියලා ලියා ගන්න සිත්තම් පුවරුවක් මත සුදු කඩදාසියක් සවි කර එය මත පහත සටහනේ දක්වා ඇති පරිදි එය මත පහත සටහනේ දක්වා ඇති පරිදි XY රේඛාව අඳින්න එය මත පහත සටහනේ දක්වා ඇති පරිදි XY රේඛාව අඳින්න XY රේඛාව අඳින්න ඉන්පසු xy ට ලම්බකයක් ඇඳ xy ට ලම්බකයක් ඇඳ xy ට ලම්බකයක් ඇඳ ලම්බකය සමග මැනගත් XY ට ලම්බකයක් ඇඳ ලම්බකය සමග මැනගත්
ලම්භකය සමග මැනගත් පතන කෝණයකින් ලම්භකයේ සමග මැනගත් පතන කෝණයකින් AB රේඛාව නිර්මාණය කරන්න. AB රේඛාව නිර්මාණය කරන්න. හරිද? හොඳින් අහගෙන ඉන්න මම මුලින්නම් කියනවා පරීක්ෂණය 1 පරීක්ෂණය 1 මේක ඇත්තරම ආලෝකයේ පාඩමේ පළවෙනි පරීක්ෂණය නෙවෙයි ආලෝකයේ පාඩමේ පළවෙනි පරීක්ෂණය මම ඉතුරු කරලා ආවේ ප්‍රිස්මවල පළවෙනි පරීක්ෂණය හරිනේ පරීක්ෂණය 1 පතන කෝණය සමග අපගමන කෝණය වෙනස් වෙන ආකාරයේ සෙවීම පතන කෝණය සමග අපගමන කෝණය වෙනස් වන ආකාරය සෙවීම අපි කරන්නේ විද්‍යාගාර මේසය මත ඩ්‍රෝවින් බෝඩ් එක තියලා ඩ්‍රෝවින් බෝඩ් එක උඩ සුදු කඩදාසියක් තියලා සුදු කඩදාසිය පින් හතරකින් බෝඩ් එකට සවි කරගන්නවා දැන් මේ ඔක්කොම තියෙන්නේ මේසේ උඩ හොඳේ මේ ඔක්කොම තියෙන්නේ විද්‍යාගාර මේසේ උඩ ඩ්‍රෝවින් බෝඩ් එක සුදු කඩදාසිය ඒ ටික තියෙනවා අපි කඩදාසිය මත අඳිනවා xy රේඛාව කඩදාසිය මත අඳිනවා xy රේඛාව ඊළඟට අඳිනවා xy රේඛාවට ලම්භකය xy රේඛාවට ලම්භකය අඳිනවා ඊළඟට ලම්භකයේ සමග මැනගත් පතන කෝණයකින් a මං කිව්වේ AB ද LM ද ලම්භකයේ සමග මැනගත් පතන කෝණයකින් LM නේ LM රේඛාව අඳින්න මෙන්න මේ කෝණය මැනගත් අගයක් මම ගන්නම් I ලම්භකයේ සමග මැනගත් පතන කෝණයකින් LM රේඛාව අඳින්න AB කියලාද කිව්වේ sorry ඒක හදාගමු LM කියලා සුදු කඩදාසිය මත xy රේඛාව අඳින්න ඊළඟට xy රේඛාවට ලම්භකය අඳින්න ලම්භකයේ සමග මැනගත් පතන කෝණයකින් LM රේඛාව අඳින්න LM රේඛාව අඳින්න හරිනේ LM රේඛාව අඳින්න ඉන්පසු මේක LM කරලා රූපය අඳින්න එපා රූපේ පස්සේ අඳිමු AB නෙමෙයි LM කියලා හදාගන්න LM ඉන්පසු LM රේඛාව මත LM රේඛාව මත අල්පෙණිති දෙකක් LM රේඛාව මත අල්පෙණිති දෙකක් වරහන් ඇතුලේ P1 හා P2 අල්පෙණිති දෙකක් LM රේඛාව මත අල්පෙණිති දෙකක් තලයට ලම්බකව සිටවන්න LM රේඛාව මත අල්පෙණිති දෙකක් තලයට ලම්බකව සිටවන්න හරිද අපි LM රේඛාව ඇඳලා කඩදාසිය උඩ අල්පෙණිති දෙකක් ලම්භකව සිටවනවා රේඛාව මත අල්පෙණිති දෙකක් P1 හා P2 හරිනේ P1 හා P2 හරිද ඉන්පසු ABC ප්‍රිස්මයේ ABC කැපිටල් ඉන්පසු कैपिटल एबीसी प्रिज्म में एक पृष्ठयक एक्स वाई रेखाव समग समपातवन परिधि
XY රේඛාව සමග සමපාත වන පරිදි XY රේඛාව සමග සමපාත වන පරිදි තබන්න ABC ප්‍රිස්මයේ එක් පෘෂ්ඨයක් ABC රේඛාව සමග sorry ABC ප්‍රිස්මයේ එක් පෘෂ්ඨයක් XY රේඛාව සමග සමපාත වන පරිදි තබන්න XY රේඛාව සමග සමපාත වන පරිදි තබන්න එවිට පහත පරිදි දිස්වේ එවිට පහත පරිදි දිස්වේ हरने ABC प्रिस्मे एक पृष्ठया XY समग समपातवन परिधि तबन्न एविट मिन्न मेहम पे परीक्षणे एक पतन कोणे समग अपगमन कोणे विनस्वन आयुरु सेवीम अपि करन्ने ड्रॉविंग बोर्ड एक उड सुदु कड़दासिया सविगिरीम सुदु कड़दासिय मत XY रेखावेंदीम रेखावट लंबके अंदीम लंबके समग मेनगत पतन कोणे किन LM रेखा वेंदीम LM इलंगड रेखाव मत अल्पेनिति देका लंबकव सिटुवीम P1 P2 ABC प्रिस्मये एक पृष्ठया XY समग समपातवन परिधि तेबीम मेन पेन विधिय मे एंदे उडिन बेलुवत पेन विधिय मेसे उड तियेन वस्तु पद्धतिय दिहा අපි ඉහළින් නිරීක්ෂණය කරොත් කොහොමද පේන්නේ සුදු කඩදාසිය LM රේඛාව අල්පෙණිති දෙක ප්‍රිස්මය ඔන්න ඔය විදිහට තමයි පේන්නේ රූපෙ ටිකක් ලොකුවට ඇඳගන්න තව මේකේ අඳින්න දේවල් තියෙනවා ඒ නිසා සටහන ටිකක් ලොකුවට ඇඳගන්න දැන් අඳින්න සටහන් ලොකුවට අඳින්න දැන් ආපු ළමයි ඉන්නවනම් උඩ ඡේදලියන ඉඩ දියා ගන්න. පේලි 7ක් 8ක් විතර ඉඩ තියලා රූපය අඳින්න. දැන් ආපු ළමයි පේලි 7ක් 8ක් විතර ඉඩ තියලා රූප සටහන අඳින්න. හරි. ඇඳලි ඉවරයිනේ. රයිට්. යට එලියන මෙහෙම. යට එලියන මෙහෙම. දැන් ප්‍රිස්මයේ සීමාව සුදු කඩදාසිය මත සටහන් කරගන්න. දැන් ප්‍රිස්මයේ සීමාව සුදු කඩදාසිය මත සටහන් කරගන්න. ප්‍රිස්මයේ සීමාව සුදු කඩදාසිය මත සටහන් කරගන්න. ඉන්පසු प्रिस्मये एबी पृष्ठे तुलिन इन पशु प्रिस्मये एबी पृष्ठे तुलिन एबी पृष्ठे तुलिन एसी दिश बलन्न एबी पृष्ठे तुलिन एसी दिश बलन्न एबी पृष्ठे तुलिन एसी दिश बलन्न एविट එවිට P1 හා P2 අල්පෙණිති දෙකෙහි ප්‍රතිබිම්බ දිස්වේ එවිට P1 හා P2 අල්පෙණිති දෙකෙහි
प्रतिबिंब दिस्वे प्रतिबिंब दिस्वे हरिद उन्हें नहा करना अभी मेन्न मे पैते बलनवा ओय विधियट बलने ए सी पैते इतकोट अब पेन पी वन पी टू आलपेन देखे प्रतिबिंब देख मुखद किरण वर्तने वेला एनसा अपट पेन्ने सब वस्तु ने वे प्रतिबिंब तमई पे अरे प्रतिबिंब देख दिस्वे एम प्रतिबिंब देख एक रेकीयवन पिहिटीमट एस रगेन एन्न एम प्रतिबिंब देख एक रेकीयवन पिहिटीमट एस रगेन एन्न एम प्रतिबिंब देख एक रेकीयवन पिहिटीमट एस रगेन एन्न देन मे पैते बलुआम एसी दिस प्रतिबिंब देखा पेनुना नम देखा नेतुव एकाक वितरक पेन विदियट एक रेकीय पिहिटीम एक रेकीय पिहिटीमट आवाम अपड पेन एकाई अनित्यक वहेनव वाड पेन पी देकट वहेनव पी एके प्रतिबिंबे एक रेकीय नम देंगा इधर न हरियट पेल गहाल नम मेदास पोलिंग हाँ कोई कड़ा खड़े गया पोली में इन अपे मिनिस्ना हेमी इंजन है नमू निवर दिन अभी आरक्षा इंदना मेदास पोली में इन मीट्रे परत्र पोली में इन इतकोट हरियडम पेल गहाल नम इसर इक्की नाट पीटी पास वहन एक एक इसके नाट पीटी पास वहन दीटी पास इनकना गुड़ा उसाइना उड़ीम पेन नमूद पीटी पास इनकना मिटी ना कुहमत वहन एक इसकना पेन अणि तय वहन पीटी पास एक दिनेक वितरक पेन पारधि एक रेकीयवन पिहिटीमट ओया एसरगेने नो तोड़ा टिका एहे मेकल बलान्न मे पत्र गील बलान्न मे पत्र गियाम देकाक पेनवन मे पत्रे कोहोम हरि एक रेकीयवन पिहिटीमट एसरगेने नो पोड्डक सीरु मारु कल्ला एहेट मेहेट वेला एक रेकीय पिहिटीम हंदुना गन्न ओन हरिद इन पासु एतन्नम लियन्न एक रेकीयवन पिहिटीमट एस रगेन एन्न एतंडम लियन्न इन पशु एक रेकीयव पवतिन एक रेकीयव पवतिन पी वन हा पी टू अल्पेनेति देखेहि पी वन हा पी टू अल्पेनेति देखेहि प्रतिबिंब समग एक रेकीयवन परिधि पी वन हा पी टू अल्पेनेति देखेहि प्रतिबिंब समग एक रेकीयवन परिधि प्रतिबिंब समग एक रेकीयवन परिधि तवत् अल्पेनेति देखाक तवत् अल्पेनेति देखाक तवत् अल्पेनेति देकाक हैकिताक ऐतिन तवत् अल्पेनेति देकाक हैकिताक ऐतिन खड़दासिये तलेट लंबकव हैकिताक ऐतिन खड़दासिये तलेट लंबकव एबी पृष्ठे हा एबी पृष्ठे हा एस अतरीन सिटुवन्न एबी पृष्ठे हा एस अतरीन सिटुवन्न एम अल्पेनेति देख
එම අල්ප නැති දෙක පී 3 හා පී 4 යයි සිතමු එම අල්ප නැති දෙක පී 3 හා පී 4 යයි සිතමු පී 3 හා පී 4 යයි සිතමු හරි හොඳින් අහගෙන ඉන්න AB පෘෂ්ඨයෙන් බැලුවාම AC දෙස අපට අල්පනෙති දෙකේ ප්‍රතිබිම්බ දෙකක් පේනවා. ඇස පොඩ්ඩක් A දෙසට B දෙසට සීරු මාරු කරා නම් තියා A දෙසට ගිහින් බලන ඊට පස්සේ C දෙසට B දෙසට යන කොහොම AB අතර පොඩ්ඩක් ඇස සීරු මාරු කරා නම් ප්‍රතිබිම්බ දෙකක් නැතුව එකක් පෙනෙන අවස්ථාව ඒක රේඛීය පිහිටීම ලබා ගන්න පුළුවන්. ඒක රේඛීය පිහිටීමට ආවම අපට පේන්නේ P2 ප්‍රතිබිම්බය. P1 ප්‍රතිබිම්බය වැහෙනවා. මේක වැහෙනවා. මෙයා තමයි පේන්නේ. දැන් දෙකක් පේන්නේ නැහැ. එකයි පේන්නේ. ඒක රේඛීයයි. මං කිව්වේ පොලිම හැදුවාම ඉස්සරහා එකා තමයි පේන්නේ. පිටිපස්ස එකා වැහෙනවා. ඊළඟට අපි කරන්නේ තවත් අල්පැණිති දෙකක් ගන්නවා. අරගෙන AB පෘෂ්ඨය හා ඇස අතරින් හිටවනවා. AB පෘෂ්ඨය හා ඇස අතරින් හිටවනවා. ඒ හිටවන්නේ අර ඒක රේඛීය උණු ප්‍රතිබිම්බ දෙක සමග නැවතත් ඒක රේඛීය වෙන්න. දැනටමත් ඔයාලට පේන්නේ එක්කෙනෙක් විතරයි. එක්කෙනෙක්ගේ ප්‍රතිබිම්බය විතරයි. අනිත් එක්කෙනා කොහොමත් වෙහිලා ඔයා අලුත් අල්පෙනෙත් හිටවන්න ඕන. මේ දැනට පෙනෙන එක්කෙනා වැහෙන්න දැනට පෙනෙන්නේ P දෙක නම් එයා වැහෙන විදියට AB හා ඇස අතරින් තවත් එකක් හිටවන්න P3 AB හා ඇස අතරින් තවත් එකක් හිටවන්න ඊළඟට ටිකක් ඈතට වෙන්න P3 ත් වැහෙන්න තවත් එකක් හිටවන්න මුලින්ම අපි කරේ P1 P2 වල ඒක රේඛීය පිහිටීමට ඇස ගත්තා ඊට පස්සේ අපි කරේ ප්‍රතිබිම්බ දෙක වැහෙන විදියට P3 හිටවනවා ලම්බකව හිටවන්න ඕන AB පෘෂ්ඨය හා ඇස අතරින් දැන් ඇත්තටම මට පේන්නේ P3 විතරයි අර ඔක්කොම ප්‍රතිබිම්බ P3ට වැහෙනවා ඊළඟට මම P3 වැහෙන විදියට තව එකක් හිටවනවා P3 ත් වැහෙනවා එතකොට මට දැන් පේන්නේ P4 විතරයි දැන් පේන්නේ P4 විතරයි එතකොට 1 2 වැහෙනවා 3ෙන් 3 වැහෙනවා 4ෙන් අවසන් වශයෙන් මට පේන්නේ P4 විතරයි. ඔහොම බැලුවොත් මට පේන්නේ P4 විතරයි. ටිකක් ඈතින් තලයට ලම්බකව හිටවන්නයි ඕන. පැහැදිලිද? මුලින් පෙනුනේ ප්‍රතිබිම්බ දෙකක්. ඒ දෙන්න ඒක රේඛීය පිහිටීමට ගත්තා. එතකොට පේන්නේ එකයි. ඒ පේන ප්‍රතිබිම්බය වැහෙන්න හිටෙව්වා 3. තුන වැහෙන්න හිටෙව්වා හතර දැන් ඔයාට පේන්නේ හතර විතරයි හතර විතරයි මොකද ඔක්කොම ඒක රේඛීයයි හතරට වැහිලා තුන තුනට වැහිලා දෙකේ ප්‍රතිබිම්බය දෙකේ ප්‍රතිබිම්බයට වැහිලා එකේ ප්‍රතිබිම්බය ඔක්කොම එකම රේඛාවක් තියෙන. පැහැදිලිද? අලුත් පේලියකින් ලියන්න. අලුත් පේලියකින් දැන් අලුත් පෙළයකින් දැන් ප්‍රිස්මය හා සියලුම අල්පෙනෙති ඉවත් කරන්න. ප්‍රිස්මය හා සියලුම අල්පෙනෙති ඉවත් කරන්න. ප්‍රිස්මය හා සියලුම අල්පෙනෙති ඉවත් කරන්න. P3 හා P4 P3 හා P4 අල්පෙනෙති වලට අදාළ සිදුරු යා කරමින්
P3 P4 අල්පෙනති වලට අදාළ සිදුරු යා කරමින් සිදුරු යා කරමින් සිදුරු යා කරමින් NO රේඛාව නිර්මාණය කරන්න සිදුරු යා කරමින් सिद्रुया करमीन एन ओ रेखाव निर्माण करन एन ओ रेखाव निर्माण करन हरद एन ओ रेखाव निर्माण करन पैदलिद अपि दैं एक रेखीय अल्पनेत्रिक ओक्कोम हिटवल तियेन्ने ඊට පස්සේ අපි අල්පෙනිති ඔක්කොම ගලවලා අයින් කරනවා ප්‍රිස්මයත් අයින් කරනවා එතකොට අපිට පේන්නේ මෙතන සිදුරු දෙකයි මෙතන සිදුරු දෙකයි ප්‍රිස්මය ඇඳපු ත්‍රිකෝණය විතරයි ඒක පේනවා XY රේඛාව ලම්බකේ ඒව පේනවා නමුත් දැන් ප්‍රිස්මය නැහැ අල්පෙනිති නැහැ මෙන්න මේ දෙන්නගේ සිදුරු යා කළා NO රේඛාව නිර්මාණය කරා ඊට පස්සේ ඔයාලට පුළුවන් MN යා කරන්න MN යා කරන්න පුළුවන් NO නිර්මාණය කරාට පස්සේ MN යා කරන්න පුළුවන් හරිද ඒකත් යා කළා සටහන සම්පූර්ණ කරගන්න ඒකත් යා කළා සටහන සම්පූර්ණ කරගන්න හරිද පිටුවක් විතර ඉඳ තියාගන්න දැන් ආපු කට්ටිය තාම එනවා වෙලාවට එන්න බලන්න ඉතින් හරිද සටහන් සම්පූර්ණ කරාද හොඳින් බලාගන්න දැන් LM ඇත්තටම LM තමයි පතන කිරණය MN මෙන්න මේක MN තමයි वार्तन किरण NO NO तमाई निर्गत किरण निर्गत किरण होनी नागनी निर्गत किरण दिक्करोत निर्गत किरण दिक्करोत उन्नो ये वगे इन्नी थावत में हिंग वगे ने निर्गत किरणे निकरत ओने वगे इन्नी मेन्न मे रेखाव मत तमाय अत्तरम पी वन गे प्रतिबिंबयाई पी टू गे प्रतिबिंबयाई हदेन्नी किरण वार्तने वेनकोट पी वन पी टू देन्नगे प्रतिबिंब हदेन्नी मे विदियट अपि मे पत्तेन बलुवाम अपट पेनो प्रतिबिंब देक एक रेखीयवन अवस्थाव प्रतिबिंब देक एक रेखीय उनाम मम तव पीतुन हिटवनव ए रेखाव मतम पीतुन ए रेखाव मतम हिटवाम मुकद वेन्ने पीतुनट वहेनव मे प्रतिबिंब देकम एम रेखाव मतम हिटवनव पी हतर इतवड वेन्ने पी हतर मे ओक्कोम वहेनो मुकद हेमोम एकम रेखाव कुडदी मंग निर्गत किरणे अंदला दिक्कल पेन्नुवे निर्गत किरणे मत तमाय प्रतिबिंब तीयन्ने मे देन्नगे प्रतिबिंब ए प्रतिबिंब एत्तटम पी हतरट वहिला तीयन्ने पी हतरट नेमेयि पी तुनट प्रतिबिंब वहुने पी तुन वहिला तीयन्ने पी हतरट ओक्कोम इन्ने एकम रेखाव मत पी एक डैश प्रतिबिंब पी देक डैश प्रतिबिंब पी तुन अल्पनेत्त पी हतर अल्पनेत्त हतर दिनाम इन्ने एकम रेखाव मत एक पोलिमे
ඒ නිසා ඔයාට පේන්නේ පී 4 විතරයි අනිත් ඔක්කොම වැහිලා ඉන්නේ අනිත් ඔක්කොම වැහිලා ඉන්නේ LM නිරූපණය කරන්නේ පතන කිරණය MN වර්තන කිරණය NO නිර්ගත කිරණය සටහන සම්පූර්ණ කරලා මේක ලියා ගන්න සටහන සම්පූර්ණ කරලා මේක ලියා ගන්න අපිට ඇත්තරම පේන්නේ මේ ප්‍රතිබිම්බ දෙකක් පේනවා ඒක රේඛී අවස්ථාවට එන්න ඕන එතකොට එකයි පේන්නේ ඊට පස්සේ ඒකත් වැහෙන්න P3 හිටවලා P3ත් වැහෙන්න P4 හිටවන මෙතන සිඳුරු යාකරාම නිර්ගත කිරණේ ලැබෙනවා මේ පැත්තේ කොහොමත් පතන කිරණේ ඉන්නවා M හා N යාකරාම වර්තන කිරණේ ලැබෙනවා වර්තන කිරණේ සටහන සම්පූර්ණ කළා අර ටික ලියා ගන්න ඊළඟට හොඳින් අහගෙන ඉන්න අපි දික් කරනවා LM රේඛාව අපි දික් කරනවා LM රේඛාව ඒ කියන්නේ පතන කිරණේ දික් කරනවා අපි දික් කළා තියෙන්නේ NO රේඛාව දික් කරලා තියෙන්නේ නිර්ගත කිරණේ ඊළඟට අපට පුළුවන් මනින්න මෙන්න මේ කෝණය පතන කිරණයට සාපේක්ෂව නිර්ගත කිරණයේ හැරීම පතන කිරණයට සාපේක්ෂව නිර්ගත කිරණයේ හැරීම මෙන්න මේ කෝණයට තමයි අපි කියන්නේ අපගමන කෝණය කියලා. හරිද? ලියන්න. ඉන්පසු LM රේඛාව දික් කරන්න. LM රේඛාව දික් කරන්න. LM රේඛාව දික් කරන්න. NO රේඛාව පිටුපසට දික් කරන්න. LM රේඛාව දික් කරන්න NO රේඛාව පිටුපසට දික් කරන්න NO රේඛාව පිටුපසට දික් කරන්න පතන කිරණයට සාපේක්ෂව නිර්ගත කිරණයේ අපගමණය මැනගත හැක පතන කිරණයට සාපේක්ෂව නිර්ගත කිරණයේ අපගමණය මැනගත හැක